Hi friends, මේ දවස්වල අපි බලන්නේ money heist කතා මාලාවයි. Money heist season එක පළවෙනි සහ දෙවෙනි season එක අපි දැනටමත් බලලා ඉවරයි. දැන් අපිට පටන් ගන්න තියෙන්නේ තුන්වෙනි season එකයි. පළවෙනි සහ දෙවෙනි season දෙකම බලපු නැති කවුරු හරි ඉන්නවා නම් මුලින්ම ඒක බලලා එන්න. එහෙම වුණොත් විතරයි ඔයාලට මේකේ ඉන්න චරිත ගැන පැහැදිලි අදහසක් ලැබෙන්නේ. ඒ season වලට අදාළ link එකත් මම description box එකේ දාලා තියෙනවා. අපේ channel එකට ඔයාලගේ ලොකු support එකක් ලැබුණා. ඒ වගේම ඒ support එක මින් ඉදිරියටත් මං ඔයාලගෙන් බලාපොරොත්තු වෙනවා. හරි. අපි එහෙනම් money heist 3 season එකේ පළවෙනි episode එකට යමු. Video එකේ starting scene එකේදී ලොකු celebrity කෙනෙක් මහා සෙනගක් අතරේ එයාලගේ ප්‍රීතිഘോഷා මැද්දේ ඇවිදගෙන යනවා වගේ පෙන්වනවා. අතුලට ගියේ ඒ පුද්ගලයා ලොකු stage එකක් උඩ හිටගෙන ඉන්නවා. දැන් තමයි එයාගේ මූණ හරියටම අපිට පෙන්වන්නේ. අඳුරගන්න පුළුවන්ද මෙයාව? වෙන කවුරුවත් නෙමෙයි. කලින් season වලදී අපේ money heist team එක හරිම විහිළුකාරීක විදිහට සලකපු බැංකුවේ මැනේජර් ආතර් රෝමන් තමයි මේ money heist team එක මෙයාව පව් කියලා අතහැරියා. නමුත් මෙයා දැන් හරි ලොකු වීරයෙක් වගේ ස්ටේජ් එකක් උඩට වෙලා ප්‍රාණ අපකරුවෙක් විදිහට Taman හිටපු ඒ අත්දැකීම පාවිච්චි කරලා motivational speech දෙනවා. පැය 24ක් මගේ ඇඟේ බෝම්බයක් ගැට ගහලා එයාලා මට හෙලවෙන්නවත් නැතුව ඉන්න කිව්වා. ඔයාලගෙන් කාට හරි ඒ වගේ කරන්න පුළුවන්ද? බැහැ. නමුත් මං ඒක කරා. ඒ නිසා තමයි දැන් ඔයාලමාව වීරයෙක් හැටියට සලකන්නේ. එයාලා මට කරපු දේවල් වලට දැන් එයාලා පව් ගෙවනවා ඇති. ලොකු සීන් දාගෙන රෝමන් මේ වගේ ස්ටේජ් එකේ අපේ money heist team එක ගැන කතා කරනකොට එහේ එයාලව අපිට පෙන්නනවා. ටෝකියෝ සහ රියෝ හොඳට කාලා බීලා සතුටින් Tamanගේ ජීවිතේ විනෝදින් ගත කරනවා. ඒක අතහරින්නකෝ. ඒ ටීම් එකේ ඩෙන්වර් කියලා කෙනෙක් හිටියා. එයාගේ පිටට මම කතුරුකින් ඇන්න බලන්න එයාගේ අතේ මැෂින් ගන් එකකුත් තිබුණා. නමුත් මම ඒවට බය වුණේ නැහැ. මං එයාගේ පිටට ඇනපු එකේ පලිය ගන්න තමයි එයා මගේ ආදරවන්තිය මොනිකව මගෙන් ඈත් කරලා අරගෙන ගියේ. ඒ වෙනකොටත් එයාට මගෙන් දරුවෙක් ලැබෙන්නත් හිටියා. දැන් ඒ දරුවයි මොනිකයි කොයිතරම් දුක් වෙනවද කියලා දෙයියෝ තමයි දන්නේ. රෝමන් එයාලා ගැන කියද්දි මෙහෙ ඩෙන්වර් සහ මොනිකව පෙන්නනවා. තමන්ගේ පුංචි පුතා එක්ක හරිම ලස්සන පවුලක් විදිහට තමන්ගේ ජීවිතේ ගත කරනවා. රෝමන්ව හරි වැඩකාරයෙක් විදිහටයි මේ මිනිස්සු හිතාගෙන ඉන්නේ. එයාටත් අවශ්‍ය වෙලා තිබුණේ තමන්ව මේ මිනිස්සු ඉස්සරහා වීරයෙක් විදිහට පෙන්න ගන්නයි. හරි. එතනින් කට් කරලා රියෝ සහ ටෝකියෝව අපි බලමු. එයාලා තමන්ටම කියලා දූපතක් සල්ලි වලට අරගෙන ඉතින් මේ දෙන්නම අවුරුදු දෙකක් විතර මේ දූපතේම විනෝදයෙන් කාලය ගත කරලා. නමුත් දැන් ටෝකියෝ ගන්න තීරණය නිසා මේ හැම දෙයක්ම වෙනස් වෙන්නයි යන්නේ. කොච්චර සතුටින් දෙන්නම හිටියත් කොයිතරම්නම් කාලයක් මේ වගේ දෙන්නට දෙන්න විතරක් මූණ බලාගෙන ඉන්නද? මොකක්දෝ දෙයක් එයාව ඩිස්ටර්බ් කරනවා. ඔයා මාව දාලා යන්නද හදන්නේ කියලා රියෝ අහනකොට ඒකට ටෝකියෝ මේ ජීවිතේට මං කැමති නැහැ. මෙහෙදි ඊළඟ දවසේ මට වෙන්නේ මොකක්ද කියලා මම දන්නවා. නමුත් මට ඊළඟ දවසේ මොනවද වෙන්න යන්නේ කියලා දැනගන්නම හොඳ නැහැ. හෙට මොන වගේ දේවල්ද වෙන්න යන්නේ කියලා හිතෙන ත්‍රාසය කුතුහලයේ පිරුණු ජීවිතයක් තමයි මට වුවමනා වෙන්නේ. ඔයා ගිහින් ආපහු එනවද කියලා රියෝ අහනකොට නැහැ මං ඒක හරියටම දන්නේ නැහැ. මම දැන් ගියොත් ආයේ නොයෙන්නත් පුළුවන්. නමුත් අපි දෙන්නටම මේකෙන් හොඳක් වෙයි කියලායි මම හිතන්නේ. මේ වගේ ටෝකියෝ Tamanගෙන් ඈත් වෙලා කොහේ හරි යන්න ඕනයි කිව්වට රියෝ ඒකට එපා කිව්වේ නැහැ. ටෝකියෝගේ හැඟීම් තේරුම් අරගෙන හරි එහෙනම් ඔයා යන්න ජීවිතේ විනෝදයෙන් ගත කරලා එන්න. හැබැයි පරිස්සමින් රියෝ කටවචනෙන් මේ වගේ කිව්වට Tamanගේ හිත ඇතුලෙන් හුඟක්ම දුක් වෙනවා. ටෝකියෝ එහෙ ඉන්න අයගෙන් සමුගන්න අතරතුරදී රියෝ මෙහෙ මොකද්ද හොය හොය ඉන්නවා. මොකක්ද කියලා බැලින්නම් සැටලයිට් ෆෝන් එකක්. ඒ ෆෝන් දෙකෙන් එකක් අරගෙන ගිහින් ටෝකියෝට දීලා කියනවා ඔයාට මාත් එක්ක කතා කරන්න ඕන කියලා හිතුනොත් මේකට කතා කරන්න. හරියටම 6ට වගේ මට කෝල් කරන්න. විනාඩි 5ක් ඇතුළතදී මං ආන්සර් කරේ නැත්තම් ෆෝන් එක ඔෆ් කරලා දාන්න. මේ වගේ කියන රියෝ ටෝකියෝට සමුදෙනවා. ටෝකියෝ සාමාන්‍යයෙන් එක තැනක නවතින කෙනෙක් නෙමෙයි. එයාට දැන් පුංචි වෙනසක් ඕන වෙලා. මෙහෙම ගියාට එයා ආයෙත් එයි කියලායි මට නම් හිතෙන්නේ. හරි. ඒකත් අපි බලමුකෝ. නගරයට ආපු ටෝකියෝ හැම දෙයක්ම අමතක කරලා දාලා අලුතෙන් හම්බ වුණු යාළුවොත් එක්ක විනෝදයෙන් කාලය ගත කරනවා. හවස 6ත් වෙලා රියෝ මෙහෙ බලාගෙන ඉන්නවා ටෝකියෝ කෝල් කරයි කියලා. නමුත් ටෝකියෝට කිසි ගාණක් නැතුව පාරවල් දිගේ ජොලි කර කර ඉන්නවා.
මෙයාලා සල්ලි අච්චු ගැහුවේ පොඩි පහේ ගාණක් නෙමෙයි මිලියන ගාණක මුදල් කන්දරාවක්. ඉතින් මෙයාලව දැන් ඉන්ටර්පෝල් එකත් ලෝකෙ වටේටම හොයන්න පටන් අරගෙන ඉන්ටර්පෝල් එක රියෝ ඉන්න තැන මැප් එකකින් ට්‍රේස් කරගෙන මං හිතන්නේ මේ සැටලයිට් ෆෝන් එක නිසා වෙන්න ඕන. මේ ගැන කෙනෙක් අදාළ නිලධාරීන්ට දැනුම් දෙනවා. මෙහි ටෝකියෝටත් රියෝව මතක් වෙලා. නමුත් පැය කාලකට විතර පස්සේ තමයි මතක් වෙලා තියෙන්නේ. ඉතින් එයා දුවල ගිහින් තමන්ගේ ෆෝන් එකත් ඔන් කරනවා. මේ අතරතුරදී ඉන්ටර්පෝල් එක මෙයාලව හොයාගත්තයි කියලා ස්පාඤ්ඤ රජයට සහ විශේෂයෙන්ම රොයල් මින්ට් එකේ මංකොල්ලය ගැන හැන්ඩල් කරපු කර්නල් ප්‍රියතෝට කෝල් කරලා ඉන්ෆෝම් කරනවා වගේම මේක අහපු එයාටත් හුඟක්ම සතුටුයි. ඒ දූපතට ළඟින්ම තියෙන පොලිසියට කෝල් කරලා එයාව අල්ලගන්න කට්ටියව යවන්නයි කියපු නිසා පොලිස් ෆෝස් එකක් රියෝව අල්ලගන්න කියලා පිටත් වෙනවා. සාමාන්‍යයෙන් සැටලයිට් ෆෝන් එකකින් කතා කරොත් එයාලට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කාටවත් එයාලව ට්‍රේස් කරන්නත් බෑ. ඒ තරමටම සැටලයිට් ෆෝන් එක ආරක්ෂිතයි. නෝර්මල් ෆෝන් එකක් වුණොත් තමයි ඒක ට්‍රේස් කරන්නත් හැක් කරන්නත් පුළුවන් වෙන්නේ. ඒ වගේ තියෙද්දි මේ සැටලයිට් ෆෝන් එක මෙයාල කොහොමද හොයාගත්තේ කියනවා නම් බ්ලැක් මාකට් එකේදී මෙයාලට මේ ෆෝන් එක විකුණපු කෙනාව ඉන්ටර්පෝල් එකෙන් අල්ලගෙන එයාගේ මාර්ගයෙන් තමයි මේ දේ දැනගෙන තියෙන්නේ. ඉතින් මේ ෆෝන් එක ඔන් වෙනකම්ම බලාගෙන හිටපු ඉන්ටර්පෝල් එක ෆෝන් එක ඔන් වුණ ගමන්ම එයාලව අල්ලගන්න කියලා ක්‍රියාත්මක වෙනවා. සෝරි ඩාලින්, කොහොමද ඔයාට? හොඳින් ඉන්නවද? මේ වගේ අනම්මනම් විස්තර ටික හරිම සතුටින් කතා කර කර ඉන්න රියෝ ඈත මුහුදේ බෝට්ටු දෙකක් එනවා දැකලා ටෝකියෝට කියනවා, ඔක්කොම ඉවරයි, මාව දැන් අහුවෙන්න යන්නේ. ඔයත් ඔතනින් පැනගන්න ටෝකියෝ. මේ වගේ කියනකොට එහෙ ටෝකියෝව අල්ලන්නත් පොලිස් ටීම් එකක් ඇවිල්ලා දූපතේ ඉන්න රියෝ මිසයිලයක් අරගෙන එයාලට එයිම් කරගෙන ඉන්නවා. සාමාන්‍යයෙන් මෙයාලා මිනි මරණ කට්ටියක් නෙමෙයි. නමුත් මේ සැරේ තමන්ව බේරගන්න කියලා රියෝ මිසයිලේ අතට ගත්තට ටික වෙලාවක් ඉඳලා ඒක බිමින් තියලා පොලිස් නිලධාරීන්ට බාර වෙනවා. මෙහේ සැටලයිට් ෆෝන් එක දිගේ ටෝකියෝ ට්‍රේස් කරගෙන යන නිලධාරීන්ට අන්තිමේදී බල්ලෙක්ගේ කරේ තිබිලා ඒ ෆෝන් එක හොයාගන්න ලැබෙනවා. ටෝකියෝ මේ බල්ලගේ බෙල්ලේ ඒ ෆෝන් එක ගැට ගහලා පොලිසිය මගහරවන්නයි මේ වැඩේ කරලා තියෙන්නේ. මෙහේ රියෝව පොලිස් නිලධාරීන් අත්අඩංගුවට අරගෙන නමුත් ටෝකියෝ එයාලට අහුවෙන්නේ නැති වෙන්න එහේ තිබුණු කැලෑවක් අස්සට රිංගල දුවන්න පටන් අරගෙන දැන් තමයි අර ෆ්ලෑෂ් බෑක් එක අපිට පෙන්වන්නේ. කලින් සීසන් වලදී මෙයාලා අච්චු ගහපු සල්ලි ටික මෙයාලා කොහෙටද අරන් ගියේ කියලයි මෙතනදි පෙන්වන්නේ. සල්ලි ටික ඔක්කොම එක නැවකට දාගත්තු මේ කණ්ඩායම ඒ රටට අයිති මුහුදු කලාපයෙන් ඈතට යනවා. කිසිම රටකට අයිති නැති මුහුදු කලාපයකට ගියාට පස්සේ මින් පස්සේ අපිව කාටවත්ම අල්ලන්න බෑ. මේ වගේ කිව්වට පස්සේ තමයි එතන හිටපු හැම කෙනෙක්ම මේ සතුට සමරන්න පටන් ගන්නෙ. සැමරුවා ඇති දැන් එන්නයි කියන ප්‍රොෆෙසර් අනිත් ක්ලාස් එකට ලෑස්ති කරනවා. අපි කොහොම හරි බේරුණා. නමුත් මීට පස්සේ තමයි අපිට හුඟක් කරදරවලට මුහුණ දෙන්න වෙන්නේ. එහෙම මොකුත් වෙන්නේ නෑ ප්‍රොෆෙසර්. අපි ළඟ දැන් කෝටි ගණන් සල්ලි තියෙනවනේ. නමුත් මේ සල්ලි ඔයාලගේ පණ බේරන්නේ නැහැ. අපි පණ පිටින් ජීවත් වෙන්න ඕනේ කොහොමද කියලා මුලින්ම අපි දැනගන්න ඕන. ඒකට තමයි මං ඔයාලට මැනුවල් එකක් දීලා තියෙන්නේ. මේ විදිහට කියන ප්‍රොෆෙසර් මේ ගැන හැඳින්වීමක් කරනවා. මේ ඔක්කොම සේෆ් හවුසස්, ඇමරිකන් CIA එක, බුද්ධි අංශය, මෙයාලා මොකද කරන්නේ? සමහර රටවල් වල සේෆ් හවුස් කියලා එකක් හදාගන්නවා. මොකක් හරි ප්‍රශ්නයක් ඇති වුණොත් ඒ සේෆ් හවුස් කියන ගෙදරට ගිහින් කාටත් හොරෙන් ආරක්ෂිතව ඒ ගෙදර ජීවත් වෙන්න පුළුවන්. ඒ නිසා තමයි ඒකට සේෆ් හවුස් කියලා කියන්නේ. ඒ වගේ දෙයක් තමයි මාත් ඔයාලට ලෑස්ති කරලා තියෙන්නේ. හෙල්සින්කි සහ නයිරෝබි ඔය දෙන්න එකටයි ඉන්න යන්නේ. මේ වගේ ප්‍රොෆෙසර් කියනකොට හෙල්සින්කි නයිරෝබි දිහා බලලා හිනා වෙනවත් එක්කම නයිරෝබි මගේ ජීවිතේ මං ගොඩක් දේවල් දැක්කා. මේකත් මට සුළු දෙයක් කියනවා. එතකොට ඩෙන්වර් ඒ මැනුවල් එක ඕපන් කරලා බලන්න හදනකොට නැහැ ඩෙන්වර් දැන් නෙමෙයි කියලා ප්‍රොෆෙසර් කියනවා. එතකොට ඩෙන්වර් එහෙනම් මම මේක කොයි වෙලාවෙද බලන්නේ කියලා අහනකොට ඔයාලගේ ජීවිතයේදී ඔයාලා සතුටින් ඉන්නවයි කියලා දැනෙනකොට තමයි මේක ඕපන් කරලා බලන්න ඕනේ කියලා ප්‍රොෆෙසර් කියනවා. එයාගේ පිටිපස්සේ අංක වගයක් ලියලා තියෙනවා දැකලා ඒ මොකක්ද කියලා අහනකොට ඒක තමයි ඔයාලා හැම කෙනෙක්වම පණ පිටින් තියාගන්න යන්නේ. මේ වගේ කියන ප්‍රොෆෙසර් ඒක අනිවාර්යයෙන්ම ඔයාලා හැම කෙනෙක්ම කටපාඩම් කරගන්න ඕනයි කියනවා. කොහෙවත් ලියාගන්න බෑ. අනිවාර්යයෙන්ම ඔයාලා මේක කටපාඩම් කරගන්න ඕන. මේ ෆ්ලෑෂ් බෑක් එක ඉවර වෙනවත් එක්කම වාහනයක නැගලා කොහේදෝ තැනකට ඇවිත් නැවතුණු ටෝකියෝ ප්‍රොෆෙසර් අර කටපාඩම් කරගන්නයි කියපු නම්බර් එකකට කෝල් කරනවා. සාමාන්‍යයෙන් ප්‍රොෆෙසර් හැම දෙයක්ම කලින්ම ප්ලෑන් කරන කෙනෙක්. මේකත් ඒ විදිහ ප්ලෑන් එකක් තමයි. දැන් ටෝකියෝ මේ නම්බර් එකට කෝල් කරොත් අනිවාර්යයෙන්ම එයාට උදව් ලැබේවි ප්‍රොෆෙසර්ව හම්බ වෙන්න. ලෝකෙ වටේටම කන්ටැක්ට්ස් තියෙන සංවිධානයකට සල්ලි ගෙවලා ප්‍රොෆෙසර් මේ වැඩේ බාර දීලා ටීම් එකේ කාට හරි ප්‍රශ්නයක් ඇති වෙලා එයාලට කටපාඩම් කරගන්න කියපු නම්බර් එකට කෝල්
කරොත් මේ සංවිධානයේ වැඩ කරන ඒ මහද්වීපයට අදාළ පුද්ගලයා තමයි කෝල් එක ආන්සර් කරන්නේ. ඒ විදිහට ටෝකියෝගේ කෝල් එක ආන්සර් කරපු කෙනෙක් දැන් එයාව ප්‍රොෆෙසර් ළඟට එක්කගෙන යනවා. අර පන්සලට යන්න. ඒක ඇතුලේ ඔයාට අවශ්‍ය දේ තියෙයි කියලා මේ පුද්ගලයා එතනින් යනවත් එක්කම ටෝකියෝ ඒ පන්සල ඇතුලට යනවා. ඇතුලට ගිය ටෝකියෝ ප්‍රොෆෙසර්ව දැකපු ගමන් එයාට ඇතිවෙච්ච සතුටට ප්‍රොෆෙසර්ව බදා ගන්නවා. රියෝ ගැන මොනවා හරි දැනගන්න ලැබුණාද කියලා ටෝකියෝ ප්‍රොෆෙසර්ගෙන් අහනවා. නමුත් එයා කියන්නේ රියෝ ගැන මුකුත්ම දැනගන්න ලැබුණේ නැහැයි කියලා. එතනින් කට් කරොත් අපේ පොලිස් නෝනා රැකෙල් එක පාරටම මුහුද පැත්තට දුවගෙන යනවා. ඒ ඇයි කියනවා නම් අමතක වෙන ලෙඩක් තියෙන එයාගේ අම්මා මුහුද දිගේ ඉස්සරහට යන්න හදලා. ඉතින් අම්මව කොහොම හරි එතනින් එක්කගෙන එනවා රැකෙල්. රැකෙල්ගේ දුවත් එයාලත් එක්කමයි ඉන්නේ. ප්‍රොෆෙසර් කියපු විදිහටම රැකෙල්ගේ මුළු පවුලම තමන් එක්කගෙන ඇවිත්. රැකෙල් විනාඩියක් ඔයාට වැදගත් දෙයක් කියන්න තියෙනවා. ඔයාගේ ඇඳුම් මෙහෙම ටිකක් අරන් තියන්න. ටෝකියෝ ඇවිත් ඉන්නවා. ඊළඟට මොනවද කරන්න කියලා තීරණය කරනකම් ඔයා අම්මයි දුවයි එක්ක ටිකක් තනියම ඉන්න. මේ වගේ ප්‍රොෆෙසර් කියනකොට ඇයි අපිට වෙනම යන්න කියන්නේ? එහෙනම් ටෝකියෝට මොකක් හරි ප්‍රශ්නයක්. ඔයා ඒක විසඳන්න කියලා ඔයා අවදානමක් ගන්න යනවා. මේ වැඩේ ඔයා තනියමද කරන්න යන්නේ කියලා රැකෙල් අහනවා. රැකෙල් ප්‍රොෆෙසර් ගැන හොඳටම දන්නවා. කවුරු හරි කෙනෙක් එයාගෙන් උදව්වක් ඉල්ලුවොත් ඒක එයා අනිවාර්යයෙන්ම කරනවා. උදව් ඉල්ලන්න ඕනේ නැහැ. තමන්ගේ කෙනෙක් නම් එයා තමයි මුලින්ම ඉන්නේ. ඇයි ඔයා මට යන්න කියන්නේ? මං ඔයත් එක්ක ඉන්නවයි කියන එක එයාගෙන් හංගන්නද හදන්නේ? මේ බලන්න, දැන් මමත් ඔයාලගේ කෙනෙක්. මේ වගේ කියන රැකෙල් දුවල ගිහින් ටෝකියෝව බලන්න යනවා. රැකෙල්ව දැකපු ටෝකියෝටත් මේක ලොකු පුදුමයක්. මෙයා මොනවද මෙහෙ කරන්නේ කියලා හිතන ටෝකියෝ එයාගෙන් හොඳ වයින් දෙකක් අහන්න ඕනේ කියලා ළඟට යනවා. මෙයා මොනවද මෙහෙ කරන්නේ කියලා ටෝකියෝ සැරෙන් අහනකොට මමත් ඔයාලගේ කෙනෙක් කියලා රැකෙල් කියනවා. නමුත් ටෝකියෝ ඒක විශ්වාස කරන්නේ නැහැ. ලේඩිස්ලා දෙන්නෙක් බහින් බස් වෙනකොට මොනවද කරන්නේ කියලා දන්නේ නැතුව එයාලගේ මැද්දට වෙලා බලාගෙන හිටපු ප්‍රොෆෙසර්ව දකිනකොට ඇත්තටම මට නම් හිනා ගියා. ප්‍රොෆෙසර්, ඔයා ළඟ තියෙන සල්ලි වලටයි මෙයා ඔයත් එක්ක ඉන්නේ. අවස්ථාවක් ලැබුණොත් අනිවාර්යයෙන්ම මෙයා ඔයාව පාවල දෙයි. මේ වගේ ටෝකියෝ කියනකොට නැහැ, එයා එහෙම කරන කෙනෙක් නෙමෙයි කියලා ප්‍රොෆෙසර් කියනවා. ඔයා කොහොමද මෙයාව මෙච්චර විශ්වාස කරන්නේ? මට කියන්න ප්‍රොෆෙසර්, මට කියන්න. මේ වගේ ටෝකියෝ ටිකක් සැරෙන් ප්‍රොෆෙසර්ට කතා කරනකොට එයාගේ සීමාව ඉක්මවලා කතා කරනව දැකපු රැකෙල් ටෝකියෝට හොඳ කනේ පාරක් ගහනව බලන්න ඒකනම් සුපිරි. එයාව කවුරු කියලාද හිතාගෙන ඉන්නේ? ඔයාලා දැන් පණ පිටින් ඉන්නව නම් ඒකට එකම හේතුව එයා විතරයි. ඔයාලගේ මුළු ටීම් එකටම නායකයා එයයි. ප්‍රොෆෙසර්, මම ඔයාලගේ ටීම් එකේ කියලා කිව්වොත් ඒක එහෙමයි. ඒ ගැන ආයේ කතා දෙකක් නැහැ. මේ වගේ කියන රැකෙල් තමන්ගේ නමත් එයාට කියනවා. මගේ නම රැකෙල් නෙමෙයි, ලිස්බන් කියලා. ඔව්, දැන් රැකෙල්ගේ නම ලිස්බන්. වෙච්ච හැම දෙයක් ගැනම ටෝකියෝ කිය කිය ඉන්න අතරේ මේ සැටලයිට් ෆෝන් එක කොහෙන්ද ගත්තේ කියලා ප්‍රොෆෙසර් අහනවා. ඒක ලිබියාන් වල බ්ලැක් මාකට් එකේදී ගත්තේ කියලා ටෝකියෝ කියනකොට ඒක විකුණපු කෙනා තමයි ඔයාලව පාවල දෙන්න ඇති කියලා රැකෙල් කියනවා. විශාල මංකොල්ලයක් කරපු කෙනෙක්ව අල්ලගත්තා නම් ඒක අනිවාර්යයෙන්ම ඉන්ටර්නැෂනල් නිවුස් වල කියන්න ඕන. නමුත් කිසිම ප්‍රවෘත්තියක එයා ගැන කිසිම දෙයක් කිව්වේ නැහැ. රජය ඇයි මේක හරිම රහසිගතව තියාගෙන ඉන්නේ? මේ වගේ ටෝකියෝ අහනකොට මේ වගේ වොන්ටඩ් ලිස්ට් එකේ ඉන්න වරදකරුවෙක්ව අහුවුනොත් ඒ ගැන කාටවත්ම නොකිය සාමාන්‍යයෙන් දවස් 3ක් වගේ තියාගන්නවා. ඒ දවස් 3 ඇතුළතදී එයාගෙන් ප්‍රශ්න කිරීම කරන්නේ හරිම වෙනස් විදියකට. ඇයි මේ වැඩේ රහසිගතව කරන්නේ කියනවා නම් මේක මාධ්‍යයට ගියොත් ඒ කෙනා දැන් කොහෙද, මොනවද කරන්නේ කියලා අහනවා. ඊට පස්සේ එයාව උසාවියට ඉදිරිපත් කරන්න ඕන. උසාවිය විනිසුරුත් මේ වරදකරුට හිරිහැර නොකර ප්‍රශ්න කිරීම කරන්න නියෝග දෙනවා. ඒ නිසා එයාව දවස් 3ක් විතර රඳවා තබාගෙන වෙනස්ම විදිහේ ප්‍රශ්න කිරීම කරලා ඊට පස්සේ අපි එයාව ඇල්ලුවයි කියලා නීතිය අනුව ක්‍රියා කරනවා. ඒ වෙනකම් කිසිම නීතියක් නැහැ. එයාලට හිතෙන ඕනම දෙයක් කරන්න පුළුවන්. රියෝටත් මේ දේවල් වෙයි කියලා රැකෙල් සහ ප්‍රොෆෙසර් නොකියම එයාලගේ මූණ දැක්කම අපිටත් තේරෙනවා. ටෝකියෝ හුඟක් බය වෙලා අනිවාර්යයෙන්ම රියෝට හුඟක් හිරිහැර කරයි කියලා ප්‍රොෆෙසර් කලබල වෙලා අනිවාර්යයෙන්ම ඔයාට රියෝව බේරගන්න පුළුවන්. මේ වගේ ටෝකියෝ ඇවිත් ප්‍රොෆෙසර්ට කියද්දි තවත් කී දෙනෙක් මේ සැටලයිට් ෆෝන් එක ගත්තද කියලා ප්‍රොෆෙසර් අහනවා. හෙල්සින්කිත් මේ වගේ ෆෝන් එකක් අරගත්තයි කියලා ප්‍රොෆෙසර්ට කියද්දි එයත් මේ ෆෝන් එක ඔන් කරොත් එයාවත් අහුවෙන්න පුළුවන්. එයත් එක්කම නයිරෝබිත් ඉන්නවා. ප්‍රොෆෙසර්, මට පොරොන්දු වෙන්න, අනිවාර්යයෙන්ම ඔයා රියෝව පණ පිටින්ම බේරගන්නවයි කියලා. මේ වගේ ටෝකියෝ අහනකොට කොහොමද මං පොරොන්දු වෙන්නේ ටෝකියෝ? එයා මොන රටේ මොන රජයේ යටතේ ඉන්නවද කියලා හරියටම දන්නේ නැහැ. එයාව බේරගන්න පුළුවන් කියලා
හිතන්නේ කොහොමද මේ වගේ තරහෙන් කතා කරලා ප්‍රොෆෙසර් එතනින් පිටත් වෙනවා එතනින් කට් කරලා අපිට රියෝව පෙන්නනවා ඇත්තටම එයාට හුඟක් වදහිංසා කරනවා පොඩි කොල්ලෙක් කියලාවත් හිතන්නේ නැතුව ඒ සීන් එක කට් කරලා මෙහෙ ඩෙන්වර් Tamange පවුලත් එක්කගෙන ප්‍රොෆෙසර්ව හම්බ වෙන්න ඇවිත් එයාට මේ දේවල් නොදන්න නිසා හුඟක් සතුටින් ප්‍රොෆෙසර්ව ඇවිත් බදා ගන්නවා පිටිපස්සේ හිටපු ටෝකියෝව දකින ඩෙන්වර්ගේ සතුට කියන්නවත් බැරි තරම් මෙයාලා හැම කෙනෙක්ම බෝට්ටුවක නැගලා යනකොට එතනට තවත් වාහනයක් එනවා ප්‍රොෆෙසර්ගේ නම කියලා කෑ ගහගෙන එන්නේ හෙල්සින්කි සහ නයිරෝබි තිබ්බ සතුටට දෙන්නම වාහනේ නවත්තන්නේවත් නැතුව කෙලින්ම ඇවිත් වාහනේත් එක්කම ගඟට පයින්නවා නයිරෝබි සහ ටෝකියෝ දෙන්නත් හක් කරගන්නවා ටීම් එකේ හැමෝම ඇවිත් ඉන්නේ රෑ කෑම කන්න කියලා මේසි වාඩි වෙලා ඉන්නකොට රියෝ ගැන අහනවා එයාව පොලිසියෙන් අල්ලන් ගියා කොහේ ඉන්නවද කොහොම එයාට වද දෙනවද කියලා දන්නේ නැහැ මේ වගේ ටෝකියෝ කතා කරන අතරේ කොහොමද එයාව හොයාගත්තේ කියලා සැටලයිට් ෆෝන් එකකින් තමයි එයාව හොයාගත්තේ කියලා ටෝකියෝ කියනකොට එතන හිටපු හෙල්සින්කි තමන්ගේ මූණ හංග ගන්නවා මොකද එයත් ඒ වගේ ෆෝන් එකක් ළඟ තියාගෙන ඉන්නවා ඇයි මේ වගේ හැමතිස්සෙම නීති කඩන්නේ මේ වගේ ප්‍රොෆෙසර් කියනකොට එතන හිටපු ඩෙන්වර් ඒ ඔක්කොම හරි නමුත් අපි ඇයි දැන් මෙතන ඉන්නේ රියෝට අපි කොහෙද ඉන්නේ කියලා දන්නේ නැහැනේ ඉතින් එයාට වද දුන්නයි කියලා පොලිසියට කිසිම විස්තරයක් ලැබෙන්නේ නැහැනේ එහෙනම් අපි ඇයි මෙතන ඉන්නේ කියලා එයා අහනකොට අපි රියෝව බේරගන්න යනවායි කියලා ප්‍රොෆෙසර් කියනවා මට දැන් දරු පවුලක් ඉන්නවා මට ගිහින් එයාව බේරගන්න බෑ මේ වගේ ඩෙන්වර් කියද්දි නැහැ අපි අනිවාර්යයෙන්ම එයාව බේරගන්න ඕනේ කියලා ප්‍රොෆෙසර් කියනවා නමුත් ඒකට හුඟක් කේන්ති යන ඩෙන්වර් මේක කලින්ම මට කිව්වනම් මම මෙච්චර දුරක් ගෙවාගෙන එන්නේ නැහැ ඔයාලා වෙනුවෙන් මම මගේ තාත්තාවත් නැති කරගත්තා ඒ මදිද දැන් මම මගේ දරුවාවත් නැති කරගන්න ඕනද මේ වගේ ඩෙන්වර් කලබල වෙලා ටිකක් කෑ ගහනකොට ඔයාට අමතක වෙලාද ඩෙන්වර් ඔයාගේ තාත්තා මැරෙන්න ඉන්න මොහොතේ එයාගේ ළඟටම වෙලා හිටියේ මේ ටෝකියෝ දැන් එයාටත් ඒ වගේ ප්‍රශ්නයක් ඇති වෙලා එතකොට ඔයා එයාට උදව් කරන්න ඕන නේද කියලා ප්‍රොෆෙසර් කියනවා ඔයාලගෙන් කවුද වැරදි නොකලේ හැම කෙනෙක්ම නීති කැඩුවා එහෙම නමුත් අපි හැමෝම එකට හිටපු නිසා අපිට ඒ වැඩේ සාර්ථක කරගන්න පුළුවන් වුණා ඒ විදිහටම අපි රියෝ එක්කත් ඉන්න ඕන අපි වෙනුවෙන් Tamanගේ ජීවිතේ පුද කරපු බර්ලින්ව ඔයාලට අමතකද ඔස්ලෝව ඔයාලට අමතකද මොස්කෝව අමතකද මේ වගේ ප්‍රොෆෙසර් කියද්දි එතන හිටපු හැම කෙනෙක්ම ටිකක් නිශ්ශබ්ද වෙනවා ඒ වෙලාවෙම බලලා එතනට ආපු රැකේල්ව දැකලා ටෝකියෝව හැර අනිත් හැම කෙනෙක්ම පුදුම වෙනවා මොකද රැකේල් සහ ප්‍රොෆෙසර් දෙන්නම දැන් එකට ඉන්නවයි කියලා ටීම් එකේ වෙන කවුරුවත්ම දන්නේ නැහැ මෙතනදි තමයි එයාලා ඒක දැනගන්නේ ඔයාලා කරපු විදිහටම මමත් වැරදි කරා මමත් නීති කැඩුවා නමුත් අපි ඒක කණ්ඩායමක් විදිහට එතන හිටියා දැනුත් අපි ඒ වගේම කණ්ඩායම් හැංගීමකින් වැඩ කරන්න ඕන රියෝ වැරද්දක් කරා තමයි එහෙම වුණත් අපි එයත් එක්ක ඉන්න ඕන මේ විදිහට ප්‍රොෆෙසර් මෙතනදි කියනවා ප්‍රොෆෙසර් නම් නියම කෙනෙක් මෙතන දැන් අපි කතා කර කර ඉන්න මේ මොහොතේ එහි කවුදෝ කෙනෙක් රියෝගේ ඇඟ පුරාම කරන්ට් එක පාස් කරනවා ඇති හැම දෙයක්ම කියන්නේ කියලා මේ වගේ ප්‍රොෆෙසර් ටිකක් හැංගීම් බරව කතා කරපු ගමන්ම එතන හිටපු නයිරෝබි මම එනවයි කියනවා ඉතින් හෙල්සින්කි එයත් එනවලු ඩෙන්වර් අකමැත්තෙන් වුණත් එන්නම් කියනවා ඉතින් ටීම් එකම මේ වැඩේට බහින්න සූදානම් වෙලා එතනින් කට් කරලා ටෝකියෝ ප්‍රොෆෙසර්ගෙන් අහනවා කොහොමද අපි රියෝව බේරගන්නේ කියලා අපි මංකොල්ල කන්න යනවා මංකොල්ල කාලා ඒක කොහොමද රියෝව බේරගන්නේ මේ විදිහට ටෝකියෝ අහනකොට මේ සැරෙත් අපි යනවා එහෙ ඉන්න හැම කෙනෙක්වම ප්‍රාණ අපකරුවන් විදිහට අල්ල ගන්න ඕන නමුත් මේ සැරේ අපි සල්ලි වෙනුවෙන් ඒක කරන්නේ නැහැ අපේ පැවැත්ම වෙනුවෙනුයි ඒක කරන්න යන්නේ අපේ කෙනෙක්ව අල්ලගෙන එහෙ වදහිංසා කරනවා නේද ඒකත් මාධ්‍යයට ලෝකයාට නොදැන ඒක යුද්ධ ප්‍රකාශ කරනවා හා සමානයි එයාලට විරුද්ධව අපි නැගී සිටින්නයි යන්නේ අපි විප්ලවයක් කරන්නයි යන්නේ හරි මේ සැරේ අපි මොනවද මංකොල්ල කන්න යන්නේ කියලා ටෝකියෝ අහනකොට මේ සැරේ අපි රත්තරන් කොල්ල කන්න යනවා ඒකත් කොහේ කියලාද ඔයා හිතන්නේ අපේ රටේ මහ භාණ්ඩාගාරයේ තියෙන රත්තරන් ටිකයි අපි මේ පාර මංකොල්ල කන්න යන්නේ මේ ප්ලෑන් එක ඔයාගේද කියලා ටෝකියෝ ප්‍රොෆෙසර්ගෙන් අහනකොට එයා නැහැයි කියනවා එහෙනම් මේක ඔයාගේ තාත්තාගේද කියලා ආයෙත් ටෝකියෝ අහනකොට ඒකටත් ප්‍රොෆෙසර් කියන්නේ නැහැයි කියලා හරි ඇත්තටම මේ ප්ලෑන් එක කාගේද කියලා හරියටම දන්නේ නැහැ එතනින් කට් කරලා ෆ්ලෑෂ් බෑක් සීන් එකක් පෙන්නනවා ප්‍රොෆෙසර් හරිම හදිසියේ ඇවිදගෙන ගිහින් කෙනෙක්ට හායි කියනවා ඒ පුද්ගලයාත් හායි කියන ගමන්ම හැරෙනවා
කවුද කියලා බැලින්නම් අපේ බර්ලින් හම්මෝ මරුණයි කියලා හිතපු බර්ලින්ව දකිනකොට මටයි අපේ ගෙදර අයටයි දැනිච්ච සතුට නියම සර්ප්‍රයිස් එකක් අපිට දීලා බර්ලින් තමන්ගේ මල්ලිව තමන්ගේ ගෙදරට එක්කන් යනවා ඇත්තටම ඒක ගෙයක් නෙමෙයි පාළුවට ගිය බලකොටුවක් වගේ මේ කොටුවේ එක පැත්තක පල්ලියක් තියෙනවා අනිත් පැත්ත තමයි දැන් පාළුවට ගිහින් තියෙන්නේ මම කවි ලියන්න ආවයි කියලා මෙහෙ නැවතුණා මෙහෙ අලුත් කරන වැඩ ඔක්කොම මමයි කරන්නේ ඒකට අදාළ වියදමත් මගේ ඒ නිසා මේ පියතුමන්ලා මට මෙහෙ නවතින්න අවසර දුන්නා මේ වගේ බර්ලින් කියනකොට මේක කොහොමද ආරක්ෂිතයි කියලා ඔයා හිතන්නේ කවුරු හරි කෙනෙක් ඔයාව පාවලා දුන්නොත් මොකද කරන්න කියලා ප්‍රොෆෙසර් අහනවා නැහැ නැහැ එහෙම දෙයක් වෙන්නේ නැහැ මේ පියතුමන්ලා හැම කෙනෙක්ම තමන්ගේ මුළු ජීවිත කාලය පුරාවටම කතා කරන්නේ නැහැයි කියලා දෙවියන් වහන්සේ ඉදිරියේ පොරොන්දු වෙලා ඉන්නේ ඉතින් මෙතන හුඟක්ම ආරක්ෂිතයි අපිට මෙතන ඕනම දෙයක් ප්ලෑන් කරගන්න පුළුවන් මේ වගේ කතා වෙවි බර්ලින් ප්‍රොෆෙසර්ව තමන්ගේ කාමරයට එක්කගෙන එනවා ඇතුළට ඇවිත් බලද්දි දැන් මෙයාලා මේ කොල්ල කන්න යන භාණ්ඩාගාරයේ බ්ලූ ප්‍රින්ට් එක 3D ෆෝම් එකක් විදියට හදලා තියාගෙන ඉන්නවා මේක මොකක්ද කියලා ප්‍රොෆෙසර් බර්ලින්ගෙන් අහනකොට එතනට තවත් චරිතයක් එනවා මෙයා බර්ලින්ගේ හොඳම යාළුවෙක් මාටින් එයා මොනවද කියන්නේ කියලා බැලුවොත් මේ භාණ්ඩාගාරය ඇතුලේ කිලෝ 800ක රත්තරන් තියෙනවා අපි ඒ හැම එකක්ම එතනින් අරගන්නයි යන්නේ එතකොට ප්‍රොෆෙසර් මං ඔයාලට 10 පාරකට වඩා කියලා ඇති ඇතුළට යන එක මං කොල්ල කන එක හරිම ලේසි නමුත් එතනින් එළියට එන එක තමයි හුඟක්ම අමාරු දේ එතකොට බර්ලින් එළියට එන්නත් ක්‍රමයක් තියෙනවා අපි ඒ ගැන කතා කරමු ඊට කලින් ඔයාට දෙයක් පෙන්වන්න ඕන මේ වගේ ප්‍රොෆෙසර්ව එක්කගෙන ආපු බර්ලින් ෆොටෝ එකක ඉන්න ගෑනු ළමයෙක්ව මේ තමයි මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් කියලා ප්‍රොෆෙසර්ට හඳුන්වලා දෙනවා එතනින් කට් කරලා දැන් මෙයාලා මේ ඉන්න බලකොටුවට අපේ ටීම් එකේ හැම කෙනෙක්ම එක්කිනා බැගින් එක්කිනා එනවා පෙන්නනවා ඇතුළට ආපු එයාලට කලින් වතාවෙදි වගේම ප්‍රොෆෙසර් ක්ලාස් කරන්න පටන් ගන්නවා කිසිම රූල් එකක් වෙනස්ුනේ නැහැ පළවෙනි එක කවුරුවත් කාත් එක්කවත් කිසිම සම්බන්ධතාවයක් ඇති කරගන්න බෑ මේ වගේ කියපු ගමන්ම හිනා ගියේ මට විතරද මන්දා සීරියස් පටන් ගත්ත එක කොමඩි සීන් එකක් වෙනවා රකේල් දිහා ටික වෙලාවක් බලාගෙන හිටපු ප්‍රොෆෙසර් නෑ 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 ඒ රූල් එක දැන් නැහැ නීති හැම එකක්ම අපි දන්නවස භාණ්ඩාගාරයට ඇතුළු වෙන්නේ කොහොමද ඒක අපිට පැහැදිලි කරන්නයි කියලා නයිරෝබි කියනකොට අර 3D ෆෝම් එක ළඟ ඉන්න ප්‍රොෆෙසර්ට zoom out එකක් යනවත් එක්කම එතනින් කට් කරලා නගරය පෙන්නනවා මේ සැරේ මෙයාලගේ ඇතුල්වීම කාටවත් හොරෙන් නෙමෙයි හැමෝටම පේන්න විවෘතව අභියෝගාත්මකවයි සිද්ධ වෙන්නේ මොකක්ද එයාලා කරන්නේ බලන්නකෝ ලොකු බැලුන් එකක් අරගෙන බැලුන් එකක්ද පැරෂුට් එකක්ද හරි මම බැලුන් එක කියන්නම්කෝ ඒ බැලුන් එකේ මෙයාලගේ සිම්බල් එක වෙන අර ඩැලි මාස්ක් එක ප්‍රින්ට් කරලා ඒක අහසේ පාවෙලා යනකොට මේක බලාගෙන හිටපු මහජනතාව මේ අර මංකොල්ල කාපු කණ්ඩායමේ සිම්බල් එක නේද කියලා අහනවත් එක්කම ඒ බැලුන් එකේ තිබුණු දොරක් ඇරිලා ඒකෙන් පහලට සල්ලි වරුසාවක් කඩා හැලෙන්න පටන් ගන්නවා. ඇයි මේ වගේ කරන්න කියලා බැලුවොත් ඔන්න අපි ආවා කියලා කියනවා වගේ හරි ගැම්මට සුපිරි එන්ට්‍රි එකක් දෙන්න තමයි මේ වැඩේ. හරි. මෙතනින් මේ එපිසෝඩ් එක අවසానයි යාළුවනේ. මීළඟ එපිසෝඩ් එකත් එක්ක මං ඔයාලව හම්බ වෙන්නම්. Until then, bella ciao.